Excuse me, Achchi. What about a toothpaste, Gandhi? Look at what a little bit of 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 a little bit මේවා ඔයාට හරියන්නේ නැහැ. මේ ඔක්කොම මේ කෙල්ලන්ගේ ඇඳුම්. ආච්චිට සිල්රෙදි වගේ ඒවා ඕනනම් පොලට ගිහිල්ලා ගන්නකො. මොකද්ද කුණු සාමාන්‍ය උඹ කිව්වේ? උඹ දැනගන් මමත් ඒ කාලේ ටීනේජර්ස් කෙල්ලෙක්. හා මම ඒ කාලේ මිනිස්කත් එක ගහලා යනකොට උඹලගේ ආතල කොර වෙලා බලන් හිටියේ. මම දෙබරකට නේ අත දෙන්නේ. ආච්චි කියන එක අහන්නකො ඕවා ඔයාට හරියන්නේ නැහැ. ඔක්කොම ෆැෂනබල් ඇඳුම් මේ ගෑන් ළමින්ගේ ඇඳුම්. ඔයා කරුණා කරලා පොලට ගිහිල්ලා ඇඳුමක් තෝරගන්න. පොලේ තියෙන ඔයගලට හරියන්නේ නේවා. මේ ඔබ මගෙන් කන පලා ගන්න එපා. මෙන්න මේ රිලජන්ගේ කීද කීද කියහ මට. කාටද ඕක? ආච්චිගේ මිනි විරියකටද? ගප්පයින් දනගම්. මට ඇති උලව මිනි විරියක් නෑ. මේක මට අඳින්න. ආච්චි අඳින්න? නැතුව. මේ ස්විච් පෑන්? නැතුව. රතහොඬර වාලු කෙහෙල් කනට කූඩ දැම්ම වගේ හිටිය ආච්චි ඔක ඇඳු. ගප්පයින් දනගම්. ඕන්නේ කතා කියන්නේ නේ. ආච්චි වඳින්න මේ කෑ ගහන්න එපා මෙතන වැදගත් කස්ටමර්ස්ලා ඉන්න තැනක් නේ ඔයා මොනවද මේ කරන්නේ අපිත් හොඳ වැදගත් කස්ටමර්ස්ලා තමයි මොකද මේකට පිනට දෙන්නේ අපිත් හරි දින මේව ගන්නාවේ අර අර බලන්න අර ටෙලි නිලියකුත් ඇවිල්ලා මොන ලැජ්ජාවක්ද ආච්චි මේ ෂේප් එකේ තේර ගන්න තෝර ගන්න එක නැත්තම් යන්න ඕ කරුණා කරලා වදන ආ මිස් ඇඳුම් ගන්නවද ඔව් ඇඳුම් ගන්නවා ඔයදිමේ ෂොප් එකේ ඕනේ? ඔව් ඔව් මම තමයි ඕනේ. මේ මිස්තර දෙරණ ටීවී එකේ හැන්දෑ 7ට යන නාටක මාරයේගේ ඇඩ් කරනවානේ. අපි බලනවා. බලනවා. ඔව්. තෑන්ක්ස් අනේ. ඇත්තම කියනවා අපි හැමදාම හැන්දෑවේ 6:00ට නිවුස් බැලුවා දෙරණේ. ඒකම තියලා 7ට නාටක මාරයේ බැලුවා. උන් නැත්තම් නිදන්නේ නැහැ වගේ. Costumes ටිකක් ගන්න ආවා. Good good very good very good. මේ නිතරම නලු නිලු එනවා මේට. ඔව්. ඉතින් ඒගොල්ලෝ costumes වලටම ඇඳුම් හොයන්නේ. මොකද අපි selected item ඔක්කොම තියෙන්නේ. ඔව්. ඉතින් මං ඉතින් හුඟක් වෙලාවට ඒගොල්ලොත් එක්ක හිතවත් වුණාම ඉතින් නිකන් වගේ තමයි ඉතින් ඇඳුම් දෙන්නේ. නිකන් වගේ? නිකන් වගේ කිව්වෙ ඉතින් නිකම්වත් නෙමෙයි. පොඩි ඉතින් මේකක් ගන්නවා නැත්තේ නෑ. පොඩි මේව එකක් කියමු මොකද? පොඩි මේකක් කියන්නේ මෙහෙමයි දැන් අර අපිත් ඇත්තටම නිලියන්ට ආසයිනේ ඉතින් ඔච්චරවත් නෑ ඕගොල්ලෝ ඉඳන්නේ මේ ලෝකේ ලස්සන වෙන්නේ නේ ඉතින් අපි ඒකට ආස නිසා ඉතින් අපි අර පොඩි මේකක් ගන්නවා මේ කියන්නේ මොකද සල්ලිම නෙමෙයි යා පොඩි කිස් එකක් වගේ දන්නේ නැද්ද වැඩි නෑ සිල්පත් ටිකක් ගන්නවා ඉතින් ඒ වගේ තමයි කරන්නේ විශ්වාස තෝරගන්න ඇඳුම් තෝරගන්න ඕන එකක් මං සල්ලි වලින් ගේනවා නම් එහෙමයි3500 අපි කිස් එකකට රුපියල් 100ක් වටිනාකම දාමුකෝ. එතකොට කිස් 35යි. 35යි. ඔව්. ඒක තමයි වෙන්නේ. ඔව්. තව තෝරන්න. මේ දෙනින් මේක බලන්න මේක මේ. ආ මේක මේක අරට වඩා පොඩ්ඩක් අඩුයි. මේකට කිස් 20ක් දෙන්නකෝ 2000ක් වෙන්නේ. මගේ සයිස් එක බලන්න හරිද? ඔව්. අරක 35යි මේක 20යි. හරි. හරි. එහෙනම් මට තව තෝරගන්න තෝරගන්න ඕන එකක් තමයි. බ්ලවුස් එක බලන්නේ නැද්ද? මේ මේ මෙන්න මේ බ්ලවුස් එක ඉන්න සයිස්. මේක කලර් එක නියමයට මැච් වෙනවා මිස්. ඒක කලර් ෆුල් නේ. ඔව්. ඒක මේ කීයද? මේක අඩු කරලා දෙන්න. මේකට දාන්නම් මම කිස් මේකට කිස් 10ක් දෙන්නකෝ. කිස් 10. ඔව්. සල්ලි ලින්ගේ නම් 10යි. 10 නේ. මේක කලර් ෆුල් නේ. ඔව්. ඒක වලට කොස්ට්යුම්ස් වලට වලු. ඔන්න ඒ කොස්ට්යුම්ස් වලට හොඳයි. මම ඉන්නේ එකෙන් දෙකක් ගන්න. ගන්න 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 දෙකක් ගන්න. කලර්ස් දෙකකින් ගන්න. හරි මේ කලර් එකයි. හරි. එතකොට හරි. ආච්චි. ආච්චි. මං ඇඳුම් අරන් ඉවරයි එන්නකෝ. ගණදෙනුව බේරකම ආච්චිට කියන්න එපා
කිස් කිස් ඔක්කොම මාත්‍ර 100ක් විතර එනවා ආච්චි. 100ක් විතර. මතක තියාගන්න මම ඡන්දෙන් දිනුවහම මේ ගමට යහපතක් වෙයි කියලා හිතන්න එපා. මේ ගමට දූෂණය භීෂණේ හඹාගෙන එයි. වංචාව වැඩි වෙයි. කල කෝලාහල වැඩි වෙයි. එව්වට මට කරන්න දෙයක් නැහැ. තමුන්නාන්සලගේ ඡන්දේ එපා කියලායි මම කියන්නේ. අවසාන වශයෙන් මම කියනවා මම මේ ඡන්දෙන් දිනලා කවුන්සිලයට ජනේක යනාමයි කියන එක සපත කර සිටිනවා. කොන වාක්‍යයට ජය වේවා. ඒ කොහෙද ඔය බලන්නේ? ජීවිතේට ආතල් එකක් ගන්න ඕන නම් මෙන්න මෙතන ක්ලික් කරන්න. මෙතන